Hello, I boy, Sadar and Pilikarna, Sir Muru, Channel Legata. Ethan Andai Balandian, the Invisible Man Kiana, the Das Visceral Sage of Filmagana. Terpati Arambe, the Pita Penanama, Sicilia Kina Kantavak, Madimaratria, Vidinokela. Ethan Aguda, Kutsakaranava, Agi husband, Avadikaravana, to Adim Bahina. Idapasa, Tiranakan, where they met Tusala, Adiata Sagulatina, Beth, both Leganokela. And Nidagana Kamarang Elite and a quarter, Ea Nindidima, Puddak Mela, this Elevenava. Making Aguda Bithir Patilla Tamai Miatia Barane, Sicilia Nishab the Ver, Evagema Hitamatamatamai, Godak Semen Semen Kamar in Pitatalane, Idapas Sayer, Aduntina Kamarete Anatara, Penome Kamaretulasa Gopu, Packer Paduntina bag Gatinokela, Eating a me bag a Kataragana, Arabet, both red dano makata, Ilagataya hole liket in a camera, Agi bedroom with a pen with the Sakaskarala, phone neck and check Kalabalanama, Asbendidagrin and live video, Yatabalana Pulandakela. Then at a pulang avashon, Milavaka, Yamko the Karanikila checkerana. Idapase, Rasanakara Kwagipena Kamrekatulla, Metinigatina camera sail, Amokum of Karanava. Eating a make of Kalyana Kote, Podiar Sadia Kahunot, I making good a beat in a patvilla, Amathisim phone, a checkerana, husband with the Kilbarana. Sadia Katkarana to Aikman to Maduntika the Kena, Garajakara Tamayliatiane. Even at me, will have this, you skin a megalangabal like a pit passing Avidangan and Issa, Ambulimia with the Kalitamat beat the Patunat, Sicilia Tiranaker no Balaga Vatagella, Yaga Karant Vadina Karapati, but Karana. Adisimaham Bimbala Kareke Vadinanissa, make a Saddetilla Mekana the Venapatanganava. Venakarana Kisamadakna to Sicilia Tiranakaranava, get a garden ekamed then tap the out to Angana. Elameka, Kriakalatinissa, I may tap in Apatrapaino Kota Painava, Egulunidagana Kamre light to Convenokela. ඊට පස්සේ වනාන්තරය කරා දුවගෙන පාරක් ගාවට එන අතර දැන් මෙතනින්දන් ඇය තමන්ගේ සහෝදරිය ඇමිලියා නිකන් බලන් ඉන්නේ. ඇය මෙතන මිනිත්තු කීපයක් බලන් හිටියට පස්සේ ඇමිලියා තාමත් මෙතනට ආපු නැති නිසා පොඩ පොඩ බය හිතෙන්න පටන් අරන්. වාසනාවකට වගේ පේනවා ඇගේ සහෝදරිය අවසානයේ මෙතනට එනවා කියලා. සිසිලියා කාර් එකට නැග්ගත් එකපාරට මගේ සෙම කෑ ගහගෙන මෙතනට ඇවිල්ලා කාර් එකේ වීදුරට ගාලා මේක විනාශ කරනවා. ඒ වුණත් එයාට ඒව අල්ල ගන්න කලින් ඇගේ සහෝදරයට පුළුවන් වෙනවා වාහනේ ස්ටාර්ට් කරලා පුළුවන් තරම් වේගෙන් මෙතනින් පලා යන්න. ඒ වුණත් ඇගේ හස්බන්ඩ් දකිනවා මේ වෙලාවේදී ඇය තමන්ගේ බෙහෙත් බෝතලේ දාලා තමයි ගිහලා තියෙන්නේ. සති දෙකකට පස්සේ සිසිලියා ජේම්ස් කියන එයාගේ යාළුවෙක් ගෙදර සැඟවලා හිටියත් ඇය තාමත් ගෙදරෙන් එළියට අඩියක්වත් යන කොට බයයි. නමුත් මේ වෙලාවේදී ජේම්ස් ඇයට ඊතු ගන්නනවා මේල් බොක්ස් එක ගාවට ගෙහෙලා ඇවිල්ලා තියෙන ලෙටර් එක ගන්න කියලා. ඉතින් ඇය හිතට ධෛර්යය අරගෙන මේක විරුද්ධ කරන්න මෙතනට ගියත් ජොගින් යන මිනිස්සේ කෑඟවට එන නිසා කොච්චර බීතිරපත් වෙනවද කියනවනම් ඇය නැවතත් දුවගෙන යනවා ඇතුළට. ඊළඟ දවසේ ඇගේ මිතුරා ඊගලඟ ගෙදර අලුත් ඇඩියා කරන ගමන් ඉන්නේ. ඒ වගේම සිසිලියාගේ ලැප් එකේ කැමරාව තීන්ත ගාලා ආවරණය කරනවා. අදිසියෙම දොරේ සීනෝ නාද වෙනකොට මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි ඇගේ සහෝදරේ හිමලේ. ඒ වුණා සිසිලියා ඇමෙතන්ට ආපු එක ගැන පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද ඇය විශ්වාස කරනවා ඇගේ සහෝදරගේ ඊට පස්සෙන් ඇවිල්ලා හස්බන්ඩ් ඇයින තන සාගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේදී ඇය තමන්ගේ ෆෝන් එකේ ආටිකල් එකක් පෙන්න මේ කියනවා දවස් කිහිපයකට කලින් ඇගේ හස්බන්ඩ් මිය ගිහිල්ලා. පේනවා මේ ආටිකල් එකේ විදිහට එයා තමන්ගේම ජීවිතේ නැති කරගෙන. සිසිලියාට මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඇයිට පස්සේ ජේම්ස් ඇමිලට කියනවා එයා කොච්චර ඇව පාලනය කරාද කියලා. ඇය කියනවා මෙයා ඇය අඳින විදිහ කතා කරන විදිහ විතරක් නෙමෙයි සිතන විදිහ පවා පාලනය කරා කියලා. මෙයාගේ වද හිංසා ශරීරයෙන් විතරක් නැවතිලා නැති අතර එයාගේ මනසටත් හැමදාම වද තියලා. ඊළඟ දවසේ සිසිලියාට පුළුවන් වෙනවා ඇගේ හස්බන්ඩ් මිය ගියා කියලා දන්න නිසා පොඩ්ඩක් හිතේ සන්තෝෂෙන් එළියට යන්න. ඇය තනියම ගිහලා ලෙටර් ටික අරන් ගෙදරට ආවට පස්සේ ජේම්ස් ඇගේ දියණිය සිඩ්නේ ගොඩක් සතුටින් ඇයට සුබ පතන්නේ. ජේම්ස් දකිනවා මේ ලිපි වලින් එකක් ඇගේ නමට එවලා තිනෝ කියලා. ඊට පස්සේ සිසිලියා සහ එමලේ ලෝයර් කෙනෙක්ගේ ඔෆිස් එකේ ඉන්න අතර පේනවා මේ ලෝයර් වෙන කවුරුත් නෙමෙයි ඒඩ්‍රියන්ගේ සහෝදරයා. මෙයා නීතිඥවරයෙක් වෙන අතර එයා ඒඩ්‍රියන්ගේ අවසන් කැමැත්ත කියමින් හෙළි කරනවා එයා සිසිලියාට ඩොලර් මිලියන 5ක් ලියලා තිබිලා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒුණත් කියනවා මේකට එකම එක හොන්දේසියක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇයට කවදාවත් අපරාධ චෝදනාවක් තියෙන්න බෑ කියලාත් ඇයට මානසික රෝගයක් තියෙනවා කියලා සොයාගන්නත් බෑ කියලා. එදා රාත්‍රියේ ඇස් සිඩ්නි සංජේම්ස් පුදුමයට පත් කරමින් ඇව හොදෙන් රැකබලාගත්ත නිසා ජේම්ස්ට නිමඟ කෝත් පේනවා සිඩ්නිගේ අධ්‍යාපනයට ඩොලර් දසදහසක චෙක්පතකුත් ලබා දෙනවා කියලා. ඒගොල්ල මේක සමරන අතරතුරේදී සිසිලියාගේ කාමරයට ගියත් ඇයට දිගටම හැගෙනවා කවුරුරේ ගේ ඇතුලේ දන් ඇදියා බලාගෙන ඉන්නේ කියලා. ඊළඟ දවසුදී ජේම්ස් වැඩට යන්න පිටත් වෙනකොට එයා ඉල්ලනවා සිසිලියාගෙන් සිඩ්නිව අවදි කරවන්න කියලා. ඇලිප ඔෆ් කරලා සිඩ්නිව අවදි කරන්න මෙතනට ගියත් නාතක් කුස්සෙට එනකොට ඇය දකිනවා ඇලිප ඔෆ් කළා නැහැ කියලාත් ඇගේ උදෑසන කෑමක ගිනි ගන්නවා කියලාත්.
තරුණ ගැහැල්ල මෑට පුළංගනෝ ගිනේ නියුනාන්ට්‍රේස් හොයාගෙන ඉක්මනටම මේ ගින්න නවත්තන්න. එදාම සෙසිලා ගෙදර තනිවෙලා හිටියත් ඇයට අමුතු දෙයක් ඇදලා ඉස්සරහට ඇවිදන් යන අතර ගෙදර සම්පූර්ණයෙන්ම විමර්ශනය කරත් ඇයට මේක තුලේ කවස් හොයාගන්න බෑ. ඒ වුණත් එකපාරට මේ දකිනවා ගෙදර ඉස්සරහා දොර විවෘත වෙනවා කියලා. සිසිලියා ගෙදර එළියට ඇවිල්ලා පරීක්ෂා කරත් ඇයට ඇත්තටම එළිය කවුරුත් හොයාගන්න බැරි වුණත් තාමත් හිතේ තියෙන සැකේ නැති වෙලා නැහැ. මේ වෙලාවේදී ඇය දකින්නේ ඇය අසලෙන් කවුරු හරි උස්ම ගන්නවා කියලා. එදා රාත්‍රියේ පේනවා සිසිලියා සහ සිඩ්නි එකම කාමරයේ එකිනෙකාත් එක්ක නිදාගෙන ඉන්නේ. ඒ වුණත් කවුරු හරි සිසිලියා පෙරවන් ඉන්න එක පිටිපස්සට ඇඳලා මේක ඇදෙන් ඉවත් කළ දානවා. මේකෙන් සිසිලියාම දුනහම ඇය හිතනවා කාමරයේ කවුරේ ඉන්නවා කියලා. ඒ වුණත් ඇයකමන්ට මැස් දෙකල්ල බැලුවම දකිනවා මේ ඉන්නේ සිඩ්නි භාවිත කරන මැණිකන්යක් විතරයි. ඊට පස්සේ බිම තියෙන බෙඩ්ෂීට් එක අවුලගෙන නැගිටලා ගියාම සිතනවා ඉස්සරහ තියෙන පුටුවේ කවුරුද වාඩි වෙලා ඉන්නවා කියලා. ඇයක්මන්ටම් බෙඩ්ෂීට් එක මේකට දැම්මත් ඇත්තටම පුටුවේ වාඩි වෙලා කවුරුවත් නැහැ. ඊට පස්සේ ඈනතම් බෙඩ්ෂීට් එක අවුලගන්න උත්සාහ කරත් බෙඩ්ෂීට් එක ඇගේ අතරේ නෑ. හරියට නිකන් කවුරු හරි එහා පැත්තේ දම් එක පාගන් ඉන්නවා වගේ. සිසිලා බීතිරපත් වෙලා ජේම්ස්ට කතා කරද්දී ඇගේ කටේ සද්දෙට සිඩ්නිත් තමති වෙනවා. ඇයක්මන්ටම් මේක ළඟ කාමරයට දුවගෙන ආවත් ඇත්තටම ජේම්ස් සහ සිඩ්නිට කාමරය කවුරුවත් ඉන්නවා කියලා පේන්නේ නෑ. එයව සංසුන් කළ සිසිලියාට කියනවා ඒඩ්‍රියන්ගේ මතකයට ඇගේ හිත බය කරමින් හිත ඇතුළේ හොල්මන් කරන්න ඉඩ දෙන්න එපා කියලා. ඊළඟ දවසේ සිසිලියාට ජොබ් එක ඉන්ටර්විව් එකක් ලැබිලා තිබ්බත් මෙතන ඉන්න සම්මුඛ පරීක්ෂකවරයා ඇගේ සීමික දෙන්න කියලා ඉල්ලා සිටනකොට සිසිලියා ගොඩක් සතුටින් ඇගේ බෑග් එක ඕපන් කරන්නේ. ඒ වුණත් ඇමෙලා දේ සොයාගන්නවා අය අරන් ආපු කිසිම දෙයක් බෑග් එකේ නෑ. මේකෙන් ඇ කොච්චර අවුල් ගහනවද කියනෝ නම් ඉන්ටර්විව් එකෙන් නැගිටලා යන උත්සාහ කරත් අවාසනාවට ඇගේ හිස කරකෙන්න පටන් අරගෙන ඔෆිස් එක මැද්දේ ඇයි බිමැද වැටෙනවා. ඉක්මනටම ඇව රෝහලකට අරන් ගියාට පස්සේ ඇගේ ශරීරයේ ටෙස්ට් එකක් කරලා ඇය දැන් ජේම්ස් ගාව තමයි වාඩි වෙලා ඉන්නේ. වෛද්‍යවරයාට කියනවා ටෙස්ට් එකේ රිසල්ට් එක රසායනාගාරයෙන් ඉව ගමන් ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ ගැන කෝල් කළා කියන්නම් කියලා. ගෙදර ඇවිල්ලා සිසිලියා නානගමන් ඉන්නකොට ගෙදර ෆෝන් එකට ඉඳන සද්දය ඇහිලා ඇයික්මන්ට මෙතන ගියාම සාගන්නවා මේ කෝල් කළ තින වෙන කවුරුත් නෙමෙයි හොස්පිටල් එකෙන්. වෛද්‍යවරයාට කියනවා එකපාරටම කලන්තය දෙන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි ඇගේ සිස්ටම් එකේ ඇය වෙනදට ගන්න බෙහෙත ගොඩක් වැඩියෙන් තිනවා කියලා. ඉතින් කෝල් එක කට් කරලා සිසිලියා බාත්රූම් එකට ආවට පස්සේ දකිනවා සින්ක් එක මත නැති වෙච්ච බෙහෙත් බෝතලේ තිනවා කියලාත් මේකේ ලේ පැල්ලමක් තිනවා කියලාත්. ඊට පස්සේ සිසිලියා එඩ්වන්ගේ සහෝදරයා බලන ජේම්ස් එක ගිහලා කියනවා ඇයට ඇගේ බෙහෙත් බෝතලේ කාමරේ තිබිලා හම්බුණා කියලා. ඇමෙලාදී කියනවා ඒක මෙතනින් තිබ්බේ එඩ්ජියන් කියලා ඇය දන්නවා කියලා. හැබැයි සහෝදරයා ඇමේ කියන දේ පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. ඉතින් මේක නිසා ඇය කියනවා එඩ්ජියන් මිය ගියා කියලා විශ්වාස කරන්නේ නැහැ කියලා. එයා කොමරේ නොපෙනී යන්න පුළුවන් මාර්ගයක් සොයාගෙන ඇයට වද දෙන්න පටන් ගන්න තියනවා කියලා. ඒ වගේම සිසිලියාට විශ්වාසයි එඩ්ජියන්ගේ සහෝදරයා මේ ගැන දන්නවා. ඒඩ්‍රියන්ගේ සහෝදරයා පුදුමයට පත් වෙලා හෙලි කරනවා එයාත් තමගේ සහෝදරයාට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද යාටත් ඇයට වගේම එයාගේ සහෝදරයා හැමදාමත් වද තියලා. ඉතින් ඊට පස්සේ සාක්ෂියක් විදිහට ඒඩ්‍රියන්ගේ මලසිරුරේ පින්තූරයක් ඇට පෙන්නමින් කියනවා එයාගේ සහෝදරයා මියගිය පුණ්‍ය නිසා එයාත් ගොඩක් සතුටින් ඉන්නේ කියලා. සිසිලියා එමිලිව හම්බෙන්න ගියත් ඇය ගොඩක් තරහෙන් තමයි දොර විවෘත කරන්නේ. ඉතින් මේ මොකද කියලා සිසිලියාගෙන් අහනකොට එමිලිය කියනවා සිසිලියා තමන්ට හැඟෙන ආකාරය කලින් දවස් ඊමේල් වලින් හොදට එවුව නේද කියලා. ඒ වුණා සිසිලියාට ඈ මේක ඉන දේ තීරණේ නෑ. පේනවා සිසිලියා නෙමේ මේක කළා තිනේ ඇඩ්‍රියන්. එමිලි ඈ කියන දේ විශ්වාස කරන්න නැතුව කියනවා ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ගෙන් බේත් ගන්න කියලා. එදා සිසිලියා ඇගේ ඊමේල් එකට ලොක් වෙලා සෙන්ඩ් අයිටම් පරීක්ෂා කරද්දී දකිනවා මේකෙන් එමිලියට ඊමේල්ස් ගොඩක් යවලා තිනවා කියලා. ටිකලාකට පස්සේ සිඩ්නි ගෙදරට ඇවිල්ලා සිසිලියා කොහෙද ඉන්නේ කියලා බලද්දී දකිනවා ඈ කාමරේ බිමේ ඉන්න ගමන් අඬනවා කියලා. ඉතින් ඈ මෙයා ටික වෙලාවක් සනසලා ඒගොල්ලෝ තීරණය කරනවා එළියට ගිල දිනෙන් ගමු කියලා. සිඩ්නිට පස්සේ යන්න මෙතන නැගිට්ටත් එකපාරටම කවුරු රැයට පාර දෙනවා. සිසිලියා තමයි ඈට පහල් දුන්නේ කියලා හිතමින් සිඩ්නි ඉක්මනටම තමන්ගේ තාත්තට කතා කරනකොට සිසිලියා තමන් මේක කරේ නැහැ කියලා පාපෝච්චාරණය කරන්න උත්සාහ කරත් පේනවා මේ දෙන්නා විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා ඇඟලෝ තීරණය කරනවා ඈව ගෙදර තනි කළා මෙතනින් පිටත් යනවා කියලා. සිසිලාට තේරෙන්න පටන් ගන්නවා ඒඩ්‍රියන් කොමර මෙතන ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා ඒඩ්‍රියන්ට කියනවා සැගවිලා ඉන්න තැනකින් එළියට එන්න. ඒ වුණත් ඒඩ්‍රියන් මේකට උත්තර දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඈ කෝවි පැකට් එකක් අරගෙන ඒක කුස්සිය බිම සම්පූර්ණයෙන්ම හලලා ඈ දොරට විරුද්ධ පැත්තේ බිම වාඩි වෙලා ඉන්නවා. මොකද ඈ විශ්වාස කරනවා ඒඩ්‍රියන් අනිවාර්යෙන් මෙතන ඉන්නවා කියලා. ඉතින් ඈ මෙයාත් එක්ක කතා කරමින් එයාගෙන් ආයාචනා කරනවා තමන්ට තනියම ඉන්න දෙන්න. හැබැයි මේකට උත්තරයක් දෙන්න නැති නිසා ඈට එකපාරටම අයිඩියා එකක් එන අතර සිසිලියා ඉක්මනටම තමන්ගේ ෆෝන් එක අරගෙන ඒඩ්‍රියන්ගේ නම්බරයට කෝල් කරාම සොයාගන්නවා මෙයාගේ ෆෝන් එක සිවිලිම ඇතුළෙන් වයිබ්‍රේට් වෙනවා කියලා. ඉතින් ඒක නිසා ඈ අට්ටාලේ පඩිපෙළේ විමට ඇදලා මේක ඇතුළට නැගලා මේක පරීක්ෂා කරද්දී දකිනවා ඇත්තටම මේකේ කවුරුවත් නැහැ.
ඊට පස්සේ අය ෆෝන් එක රින්ගන පැත්තට ඇවිදන් ගියාම සොයාගන්නවා මෙතන ඇඩ්‍රියන්ගේ ෆෝන් එක වගේම එයාගේ යතුරු සෙට් එකක් තියෙනවා කියලා. ඒ වගේම පේනවා මෙතන ඇය ගෙදරදී පාවිච්චි කරපු පීයක් තියෙනවා. ඇගේ පිටපස්සෙන් ශබ්දයක් ඇසෙනකොට ඇය තමත් බීතිට පත් වෙලා තීරණය කරනවා මෙතන අට්ටාලේ තියෙන තීන්ත කෑන්නක් අරන් එක හලන්න. ඉතින් ඒක හලපු ගමන් ඇය දකින්නවා මිනිස්සෙක්ගේ ඡායාවක් තියෙනවා කියලා මෙතන. ඉක්මනටම ඇය අට්ටාලේ බිමට බැස්සට පස්සේ ඇය මේ සූට් එක දාගෙන ඉන්න කෙනාව සොයනකොට ඇයට ඇහෙනවා කවුරු හරි කුස්සියේ ඉන්නවා කියලා. ඉතින් ඇයක්මන්ටම් කුස්සියට දුවගෙන ගියාම දකිනවා සිංක එක සම්පූර්ණයෙන්ම ලේවලින් ඇවිලා තියෙන්නේ. ඒ විලාවදීම පේන්නේ නැති අතක් ඇය වාදේශයම ඔසවලා ගෙදර පුරා සෑම තැනකම ඇය විසි කරන්න පටන් අරන්. ඒගොල්ලෝ එකිනෙකාත් එක්ක සටන් කරනකොට මේ නොපෙනෙන පුද්ගලයාව සොයාගෙන ගෙහිල්ලා ඇගේ බෙල්ල මෙරිකලා ඇව මරා දාන්න උත්සාහ කරනවා. ඒ වුණා සිසිලයාට පුළුවන් වෙනවා මෙයාට ඒව සටන් කරලා ඉක්මනටම ගෙදරින් එළියට එන්න. ඊට පස්සේ ඇය ඔබ එකක් සොයාගෙන ඇසා ජීවත් වෙච්ච ගෙදරට ඇව අරන් යන්න කියලා මේ ඔබ එකේ ඩ්‍රයිවර්ගෙන් ඉල්ලා සිටනවා. ඒගොල්ලෝ ගෙදර ගාවට ගියාට පස්සේ සිසිලයා ඔබ ඩ්‍රයිවර්ගෙන් ඉල්ලා සිටනවා ඇය නැවත එනකම් මෙතනින් යන්න එපා කියලා. ඊට පස්සේ සිසිලයාගේ අතුරු ටික භාවිත කරමින් ගෙදරට ඇතුළු වෙනකොට පේනවා සියුස් තාම මේ ගෙදර ඉන්නවා. බල්ලාගේ පිටිපස්සේ පල්ලා කාමරේ ලැබ් එක දිහාට ඇවිදන් ගන්න පටන් අරන්. ඊට පස්සේ ඇය බිත්ති එක ගැට ගහලා තියෙන උපකරණයක් ගාවට ගියාත් ඇය මෙතන තියෙන ටැබ්ලට් එක දිහා බැලුවත් මොකද්ද මෙතන තියෙන අයිටම් එක කියලා ඇයට සොයාගන්න බෑ. ඒ වුණත් අවසානයේ සිසිලයාට පුළුවන් වෙනවා ගැජට් එක ඕෆ් කරලා මෙතන තියෙන නොපෙනියන ඇඳුම සොයාගන්න. බල්ලා බොරමෙන් කවුරු දිහාට යනකොට සිසිලයාට තේරුම් යනවා ඒඩ්‍රියන් නැවතත් ගෙදරට ආවා කියලා. ඉතින් ඒක නිසා සිසිලයා මේ ඇඳුම එළියට අරගෙන තීරණය කරනවා මේකලගේ බෙඩ්රූම් එකට ගිහලා සැඟවෙනවා කියලා. ඒ වුණත් නොපෙනෙන මිනිසා ඇගේ පිටිපස්සෙන් මෙතනට ඇවිදන් ඇවිල්ලා සිසිලියා ඇඳුම් අල්මාරිය සැඟවිලා ඉන්නකොට එයා මේ දොර විවෘත කරා කුලදී ඇත්තටම එයාව සොයාගෙන නැහැ. ඉතින් බල්ලා මෙයාට බුරනකොට ඇයට පුළුවන් වෙනවා මෙතනින් පැන යන්න. ඕබෙකේ ඉන්නකොට ඇය තමගේ සහෝදරී මිලට කතා කරලා ඇගෙන් ඉල්ලා සිටනවා ඇය මෙයාත් එක්ක තරහ වුණත් පොඩ්ඩක් කතා කරන්න එදා රාත්‍රී එළියට එන්න කියලා. සිසිලියා තමගේ සහෝදරිය එනකන් රෙස්ටුරන්ට් එකේදී අර හිස් පුටුව දිහා බීතින් තමයි බලන් ඉන්නේ. එමිලි මෙතනට ආවට පස්සේ ඇය මේ වෙලාවේදී ඒඩ්‍රියන්ගේ ගෙදර සොයාගත්ත සෑම දේ ගැනම කියනවා. ඊට පස්සේ ඇය කියනවා තමන්ට ඔප්පු කරන්න පුළුවන් කියලා එයා ඇත්තටම තාමත් ජීවිතන් අතර කියලා. අදේසියෙම පිහක් මාතේ මත පාවෙන්න පටන් අරන් සිසිලියා මොකක්වත් කරන්න කලින් තප්පරයකින් එමිලිව මරා දාලා ඊළඟ තප්පරයේදී මේ පිහිය සිසිලියාගේ අතේ තමයි නවතින්නේ. අවන්නලේ යහපැත්තෙන තරුණයක් මේක දැකලා බීතියෙන් කෑන සනන්තරතුරේදී අනෙක් සෑම කෙනාම බීතියට පත් වෙලා ඇවිදන් යනවා මෙතනින් පිටපස්සට. මොහොතකට පස්සේ පේනවා සිසිලියා වතුරුන්ගට අරගෙන ඇය තමන් මේක කරේ නැහැ කියලා කෑගස්සමෙන් ඒඩ්‍රියන් තමයි මේක කරේ කියලා කියන කොච්චර උත්සාහ කරත් කවුරුත් ඇය විශ්වාස කරන්නේ නැතුව ඇයව මානසික රෝහලකට තමයි අරන් යන්නේ. ඇය කාමරේ මොකක්වත් නැති කොන දිහා බලාගෙන කියනවා ඒඩ්‍රියන් තමන්ගේ සහෝදරිය මරා දැම කියලා දන්නවා කියලා එයා මෙතන යහපැත් ඉන්නෝ කියලා ඇයට තේරෙනවා කියලා. ඇය දැන් සදාටම මේක ඇතුලේ තනි වෙලා ඉන්නේ. පුදුම සාගත විදියට ඇයට තමන් දිහාවට අනිසද්දයක් ඇවිදන් එනවා හැන අතර එකපාරටම ඇයට එනවා තමන් ගාවෙන් සර්ප්‍රයිස් කියන වචනේ කියනවා කියලා. ජේම්ස් සහ තවත රහස් පරීක්ෂකයෙක් සිසිලාගෙන් ප්‍රශ්න කරනකොට ඇය කියනවා තමන්ට ඒඩ්‍රියන් ගැන සාක්ෂි තියනවා කියලා. හැබැයි ඒ වුණත් ඇය මේ ලැදේ කියනවා ඒඩ්‍රියන් මේගොල්ලොත් එක මේ කාමරේ ඉන්න නිසා ඇයට මේ සාක්ෂි සගුබු තැන කියන්න බෑ. මොකද එතකොට අනිවාර්යෙන් ඒඩ්‍රියන් සොයාගෙන ගිහලා මේක අයින් කරන නිසා. අනෙක් රහස් පරීක්ෂකවරයා මෙතනින් පිටවලා ගියාට පස්සේ ඇය ජේම්ස්ගෙන් අහනවා එයාව විශ්වාස කරනවද කියලා. ඇය කියනවා තමන්ට ලොකු වරදකාරී හැඟීමක් දැනෙනවා කියලා. ඒ වුණත් ජේම්ස් අනෙක් පැත්තට කියන්නේ තමන්ට අයිඩු දව කරන්න බැරි වෙච්ච නිසා එයාටත් ලොකු වරදකාරී හැඟීමක් තමයි දැනෙන්නේ. ඊට පස්සේ සිසිලියා වෛද්‍යවරියක් එක්ක කතා කරනකොට ඇය හෙලි කරනවා සිසිලියා ගැප් අරගෙන ඉන්නේ කියලා. පේනවා මේක සිද්ධ වෙලා තියෙන්නේ මාසයකටත් වඩා අඩු කාලයකදී. ඊළඟ දවසේ ඇඩ්‍රියන්ගේ සහෝදරයා මානසික රෝහලකට එනවා ඇය මුණගැසෙන්න. එයා මෙල දෙයට හෙලි කරනවා ඇය අපරාධ චෝදනාවක් මත සහ මානසික රෝගයක් නිසා මේ රෝහලේ ඉන්න නිසා තමන්ට තවදුරටත් ඇයට අර මුදල් ටික ලබා දෙන්න බෑ. ඒක නිසා එයා කියනවා ඒ සල්ලි වල අයිති ඇයට නැති වුණා. හැමයාව හැල්ලුවට පත් කරමින් අනෙක් පැත්තට කියනවා එයා හරියට එයාගේ සහෝදරයා වගේම තමයි කියලා. ඒ වුණත් මේකට උත්තරයක් දෙන්න නැතුව මෙයාගේ සහෝදරයා හෙලි කරනවා ඇයට විකල්ප දෙයක් විතරයි තුලා තියෙන්නේ. එකක් තමයි මෙතන තියෙන එක අත්සන් කරලා ඇගේ සල්ලි සදාටම නැති කරගන්න එක. නමුත් අනෙක් එක තමයි ඇයලා මේව නැති කරගන්නවා කියලා පොරොන්දු වෙන්නේ නැතුව ඒඩ්‍රියන්ගේ ගෙදරට ඇවිල්ලා ජීවත් වෙන එක. එහෙම ජීවත් වුණොත් එහෙම ඇටර සල්ලි ඔක්කොම තියාගන්න පුළුවන්. එයා කියනවා තමන්ට පුළුවන් එක ෆෝන් කෝල් එකකින් ඇගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන්න. ඒ වුණත් ඇය මේක ප්‍රතික්ෂේප කරමින් එයාගේ බරු ටික ඔක්කොම ඉවතට විසික් කළා කියනවා ඇය කවදාවත් නැවත ඒ ගෙදරට යන්නේ නැහැ. ඇයට පුළුවන් වෙනවා ඒඩ්‍රියන්ගේ සහෝදරයා කුලට එක හොලන අතරතුරේදී මෙයාගේ බෑග් එකේ තියෙන පැනක් සොරකම් කරන්න. එදා රාත්‍රියේ සෙකියුරිටි කෙනෙක් ඇවිල්ලා සිසිලියාගේ කාමරය හොදෙන් පරීක්ෂා කළා මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ ඇය තිරණය කරන වොෂ්රූම් එකට ඇතුළු වෙනවා කියලා.
ඊට පස්සේ අසරකම් කරපු පෑන අතර අරගෙන කියනවා එයාට කමතාවක් එයාගේ ළමයා ලැබෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇය පෑනෙන් ඇනගෙන ඇගේ අතේ නහරයක් කපා ගන්නවා. පුදුම සහගත විදියට නොපෙනෙන මිනිසා මෙතනට වෙලා ගියා තාල ගන්න නිසා ඇයට පුළංගනව නැවත නැවතත් ඇගේ පෑනෙන් මෙයාට අනෙක් පැත්තට පහර දෙන්න. ඒ වෙලාවේදී ආරක්ෂක නිලධාරියා මෙතන සද්දැහැල මේක තුලටම දකිනවා නොපෙනෙන මිනිසාගේ ඇඳුම පෙනී නොපෙනී යන්න පටන් ගන්න කියලා. ඉතින් යා මෙයාට කරන්ට් එක අල්ලන්න උත්සාහ කරත් නොපෙනෙන මිනිසානෙක් පැත්තට මෙයාට පහර දීලා එයාව මේ විලාමෙදී ඝාතනය කරනවා. සිසිලයා මෙතනින් දෙව්වත් ආරක්ෂකෙන් දෙන්නෙක් විසින් ඇවික්මන්ටම නතර කරනවා. ඒගොල්ලෝ නැවතත් ඇගේ කාමරයට අරන් යන අතරතුරේදී අර මිනිසා මෙතනට ඇවිල්ලා මේගොල්ලෝ සීරම දෙනාම මරා දාන්න පටන් අරන්. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා ආරක්ෂකෙන්ට හිතා ගන්නවත් වෙලාවක් නැහැ. මොකද එක අපිට පස්සේ මෙතනට එන සෑම කෙනාම අර නොපෙනෙන පුද්ගලයා විසින් ඝාතනය කරන නිසා මෙතන ඉන්න අවසාන ආරක්ෂකයාට මෙදී තියලා යාතුවක්ව බිම දාලා ඇඟේ පිටපස්සෙන් හැම යන්න පටන් ගත්තත් සිසිලට පුළංගනෝ මේලදී මෙතනට වෙල්ලා බිමට ලැතෙන ගන්න එක අතර ගන්න. ඊට පස්සේ ඈමයාගේ පිටපස්සෙන් අඹාගේ හැල්ලා පඩිපෙලේදී බෙඩි තිනෝ මෙයාට. නමුත් අවාසනාවකට ඈතින එක මිඩිල්ලක්වත් යාට වදින්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නම හොස්පිටල් එකෙන් එළියට ආම දකිනවා එළිය හොදටම වැස්ස කියලා. ඉතින් සිසිලියා තුවක්කු අතේ තියාගෙන මෙයාව සුවනකොට ඈ තීරණය කරනවා මේක පිටපස්සෙන් අවිදන් යනවා කියලා. ආරක්ෂක බටේ වුණොත් ඈ තමයි අනෙක් කට්ටියව ඝාතනය කරේ කියලා විශ්වාස කරමින් ඈව සොයන්න එළියට ඇවිල්ලා. සිසිලියා මෙතන ඇරලා තින වෑන් එකක් දැකලා තේරුම් ගන්නවා ඇගේ හස්බන්ඩ් ඉන්නේ මෙතන කියලා. එයා හදිසි මෑවල්ලාගෙන ඇගේ බෙල්ල මිද කන්න පටන් අරන්. එයා කියනවා ඈමයා කෙනෙක් අහන්නේ නැත්තම් එයා සිසිලියා වගේ ඈ ගොඩක් ආදරය කරන කට්ටියව තමයි මරා දාන්නේ. එයාට රිදෝනෝ කියලා මෙතනින් පිටත් වෙලා ගියාට පස්සේ සිසිලියාගේ පිටපස්සෙන් යන්න උත්සාහ කරත් ඈ තාපෙන් යාපැත්තට පැන ගමන් දකිනවා නොපෙනෙන පුද්ගලයා වාහනයකින් මෙතනින් යනවා කියලා. ඈ මේ වාහනයට මෙතන යන්න පටන් ගන්නකොට ඒක පාරෙන් පිට පැනලා මෙතන තියෙන තවත් වාහනයක වදිනවා. සිසිලියා ඇක්සිඩන්ට් වෙච්ච කාර් එකේ නැගලා නැවතත් මෙයාගේ පිටපස්සෙන් හඹ යනවා. ඒ වගේම යන අතරමඟදී ඈ ජේම්ස්ට කතා කරලා කියනවා ගෙදරට ගෙහෙල්ලා සිඩ්නිව ආරක්ෂා කරගන්න කියලා. නොපෙනෙන නිසා ගෙදරට ඇවිල්ලා සිඩ්නික කාමරයට ඇවිදන් යනකොට ඇයට තේරෙනවා කවුරු හරි මෙතන ඉන්නවා කියලා. ඉතින් ඇය පෙපර් ස්ප්‍රේ එකෙන් මෙයාට විදලා යා මෙතන දඟල නහඩ ඇසෙනකොට ඉක්මනටම කාමරයෙන් කෑ ගහගෙන දුවගෙන එනවා එළියට. ඒ වුණත් අවාසනාවකට එයා විසින් ඇවල්ල ගන්නවා. මේ වෙලාවෙදිම ජේම්ස් ගෙදරට ආවත් ජේම්ස්ට මොකද්ද වෙන්නේ කියලා හිතාගන්නත් කාලෙන් පේනවා අරයා මෙයාට පහර දෙන්න පටන් ගන්නවා කියලා. සිඩ්නි දෙගෙන් දෙකටම තාත්තර පහර දෙන එක නවත්තන්න කියලා ඉල්ලා සිටියත් එයා මේ පහර දෙන එක නවත්තන්නේ නැහැ. අදේසියම සිසිලියා මෙතනට ඇවිල්ලා ගිනිනිවන යන්ත්‍රයක් මේ පැත්තට විද්ද ගමන් ඒකෙන් නොපෙනෙන නිසා ඉන්න කොයිද කියලා දැකලා තමන්ගේ ගන්න එකෙන් මෙනෙතිලා මේ අවඝාතනය කරනවා. ඇයට පස්සේ ශරීරයේ ගාඩ් ගිලා මාස්ක් එක ගැලුවත් මේ ඇත්තට මේ නේන්ඩ්‍රියන් නෙමේ එයාගේ සහෝදරයා. සිද්ධ වෙච්ච දේ පොලිසිය කට්ටිය දැනගත්තට පස්සේ මේගලගේ ස්වැට් ටීම් එක එඩ්‍රියන් නිවසට ගියාම ඒගලන්ට ඇහෙනවා වහලා තියෙන බිත්තිය පිටපස්සෙන් මෙතන ඉන්න කවුරු හරි කෑ ගහනවා කියලා. ඉතින් ඒගොල්ලෝ බිත්තිය කඩා දැම්මම දකිනවා මේ ඉන්නේ වෙන කවුරුත් නෙමේ අතපැසෙදම ගැට ගහලා ඉන්න එඩ්‍රියන්. එයාව ගැට ගහලා ඉඳී පොලිසිය සිම්මයව සොයාගත්ත කියලා ජේම්ස් සිසිලට කිව්වත් ඇයි කොයි වෙලාවත් විශ්වාස කරන්නේ නැහැ. ඒඩ්‍රියන්ගේ සහෝදරයා තමයි මේ ඔක්කොම ප්ලෑන් කරේ කියලා. ඉතින් ඇයි ජේම්ස්ට හේතු ගන්න උත්සාහ කරනවා. ඇයි කියනවා ඒඩ්‍රියන්ගේ සහෝදරයා නෙමෙයි ඇත්තට මෙයා තමයි ඝාතකයා. ජේම්ස් ඇයට ඒක එහෙම නෙමෙයි කියලා හේතු ගන්න උත්සාහ කරත් ඇයි විශ්වාස කරනවා ඒඩ්‍රියන් ඈ වෙනුවෙන් තමන්ගේ සහෝදරයාව පාවා දුන්නා. මොකද එයාට අවශ්‍යලා තියෙන්නේ ඇයට පිස්සුව දීලා තියෙන්නේ කියලා අනෙක් අයට තමන් හේතු ගන්වන්න. එදාර ඇය තීරණය කරනවා එයාගේ ගෙදරට ආපසු යනවා කියලා. පේනවා ඇඩ්‍රියන් නැනකම් බලන් ඉන්නවා කියලා එයාට ඇව දැකලා ගොඩක් සතුටුයි කියලා. කෙසේ වෙතත් ඇය මෙයාව දැකලා පොඩ්ඩක්වත් හිනා වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඩිනර් එක ගන්න එකට වාඩි වෙලා ඉන්නකොට ඇඩ්‍රියන් මේ වෙලාවේදී ඇගෙන් සමාවිල්ලමින් කියනවා එයා තමන් කරපු දේ ගැන පාඩමක් ඉගෙන ගත්තා කියලා. ඉතින් අනෙක් පැත්තට ඇය මෙයා කරපු සෑම දෙයක්ම එයාගේ කටින් පාපොච්චාරණයක් ගන්න උත්සාහ කරත් ඇඩ්‍රියන් දෙකින් දිකටම කියනවා එයාගේ සහෝදරයා තමයි මේ සියල්ලම කරේ. ඒ වුණත් සිසිලයා උත්සාහ කරන්නේ තමන් තමයි මේක කරේ කියලා එයාගේ කටින් පාපොච්චාරණයක් ගන්න. මොකද පේනවා ගෙදරට පොඩ්ඩක් දොරෙන් ජේම්ස් මේගොල්ලු මේ කතා කරන දේ අහගෙන ඉන්නේ. ඇය අඩන අතරතුරේදී ඒඩියන් ඇව සනසන්නාවක් පේනවා ඇයට ලං වුණ ගමන් නැවතත් පුරුදු විදියටම ඇයට බලපෑම් කරන්න පටන් අරන්. මේක නිසා සිසිලයා මෙතනින් නැගිටලා ඇය තීරණය කරනවා බාත්රූම් එකට යනවා කියලා. ඒඩ්‍රියන් මේසෙ ගාව ඇයන කම්බල අගෙන ඉන්නේ. ටික වෙලාකට පස්සේ එයා කපාටම් පී අතට අරගෙන තමන්ගෙම බෙල්ල කපාගෙන ජීවිතේ නැති කරගන්නවා. ටික වෙලාවක සිසිලයා බාත්රූම් එකෙන් එළියට වෙලා එයා බිම දඟලන ආකාරය බීතර පත්තලා කෑගසමින් සොයාගෙන ඉක්මනටම 911 ගහලා ඒක ළඟ උදව් ඉල්ලනවා. ඒ වුණත් ඇය කෝල් එක කට් කරාට පස්සේ කැමරා වලට පේන නැති තැනකට පිටිපස්සට ඇවිදන් ගෙහෙල්ලා මූණේ සිනහාවක් එක්ක තමයි මෙයා මියන ආකාරය බලන් ඉන්නේ.
ඇකකසන ශබ්දයසන නිසා ජේම්ස් සිග්මන්ට් මොකද උනේ කියලා බලන්නගේ පැතර ඇවිදගෙනකොට සිසිලා සිද්දච්ච දේ හෙළ කරමින් කියනවා ඒඩ්‍රියන් එයාගේ ජීවිතය නැති කරගත්ත කියලා. හැබැයි ජේම්ස් මෙලදී දකිනවා ඇගේ අතේ තියෙන ඩෆල් බෑග් එක ඇතුලේ ඇය කලින් දවසේ සොරකම් කරපු නොපෙනිය නැදුම තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේදී අහනවා ඇය මේ කරපු දේ ප්ලෑන් කළාද කරේ. ඒ වුණා සිසිලියා මේ ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් දෙන්නේ නැතුව මොනේ සිනාවක් එක ගෙදරින් පිටත් වෙලා යද්දී චිත්‍රපටය අවසන් වෙනවා.